Belimal with Peshala and Denuwan. කිසිම තර්කයක් නැහැ. සිලුම සමීක්ෂණ වාර්තාවලින් දත්ත වාර්තාවලින් ඔප්පිලා තියෙනවා මේ බෙලිමල් කියන ප්‍රෝග්‍රෑම් එක ගොඩාක් අය බලනවා කියන එක. හරි. ඒකට හේතුව තමයි මේකේ තියෙන මේ විවිධත්වය. අනිවාර්යයෙන්. මේකේ තියෙන මේ නිදහස. හා මේක දිහා බැලුවාන් පස්සේ ඒ කියන්නේ වීකෙන්ඩ් එකේ සතියෙම තිබ්බ මහන්සිය පේශල කොහේ ගියාද දන්නේ? ඒ කියන්නේ වීකෙන්ඩ් නම් දෙරණ තමයි. අම්මා. වීක් ඩේස් දෙරණ තමයි. ඔව්. නමුත් වීකෙන්ඩ් කියලා ගත්තම දැන් සිකුරාදා රෑ ඉඳන් ඔව්. දෙනුවන්. ඔව්. ලස්සන කරන්න නංගි මල්ලි ගේනවා ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ජනප්‍රිය ජනකාන්ත සුරූපී සුපිරි ළඳක් දක්ෂ නිලියක් වෙලාවක් ගන්න ඕනේ නැහැ පිළිගන්න සුසිලා කෝට්ටගේ බියුටි ක්වීන් කොහමද අම්මා ගමන කොහමද ෆිගර් එක කොහමද ෆිගර් එක කැට්වොක් එක දෙන්නක් කොහොම දෙන්න බුද්ධික මියුසික් එක කොහමද පාර පාර දෙන්න සද්දේ නියමයි ගමින ජේෂ්ඨ නිලියට අපි තාම දවල් වෙන ආරාධනා කරන ප්‍රෝග්‍රෑම් එකට ජය වේවා ලස්සන බලන්න සුදු හා ලස්සන බලන්න සුදු එයාගේ සුදු මේ සුදු ඇවිල්ලා මේ සුදු ගැන සැකද නෑ නෑ මේ ඉන්ජෙක්ෂන් සුදු නෙමෙයි මොකද මේ සුදු අපි ඒ කාලෙ ඉඳන් දන්න සුදු රජ කාලෙ ඉඳන් මේ සුදු තියෙන්නේ එහෙමද සුදුන්ට අක්කයි ඉපදිච්ච ගමන්ම අම්මා කහ ගාලා තිනෝ නැංගි කහ අම්මා කාලා ඒ කාලේ ඔව් හම්බෙන් ඉන්න කාලේ හරි ඉඳගන්න ඉඳගන්න රත්තරන් ඊළඟට දවවා දන්නවද ඔව් ඒ 90 දශකේ 90 දශකේ ඔව් අපේ ලංකාවේ තාමත් ඉන්න ජනප්‍රිය ගායකයෙක් නියමකෙක් නියමකෙක් මගේ නෑවුනක් ලප්පුනා ඒකනේ ඉතින් අපි සියලු දෙනා ආදරය කරන ඕගොල්ලෝත් ආදරය කරන ප්‍රියනාත් රත්නායක මහත්මයාට අපි තාමත් ගෞරවයෙන් ආවරණ කරන අපේ ආදී අයියා සෙන්සුරාද දවසේ ඔව් අපේ වැඩසටහන අලංකාර කරන්න පැමිණියාට බුදුමාට මොනවද කියන්නේ ජයව ජයව ඉඳගන්න අයියේ දැන් ඉඳන් අයියේ ඉතින් පැයක් සැප තමයි එහෙමද මේ ප්‍රේනාත් අයියා ගවුම කොහෙන්ද නැහැ මැහුවේ මේක නම් ඕගොල්ලෝ දාන තැනකින් තමයි මේක මැහුවේ අයියේ කොහමද මහලද නැත්නම් ඇඳලා මැහුවද මහලෙන්ද මේ ඉන්ජෙක්ෂන් වයිට් නෙමෙයි. මේ ඇවිල්ලා පියෝ වයිට් එක. මේක් කියන්නේ. මොකද? මේකද මාර්ගේ ගන්නවා. පොඩි කතාවක් යනවා මේ දවස්වල. නෑ ඒක නෙමෙයි. දැන් කියනවනේ එක එක එන්නත් තියෙනවනේ සුදු වෙන්න ආරෙ මේ. ඔව්. මේ අපි කියුවේ මේ සුදු ඇවිල්ලා එන්නත් සුදු නෙමෙයි කියන්නේ. එන්නත් කලින්. එන්නත් කලින්. එන්නත් කලින්. එහෙම රාවයක් තිබෙනව නේද? අපිත් ගහලාද කියලා. නෑ නෑ අපි දන්නවනේ නෑ කියලා අපි දන්නව ගහේ බඩු කියලා. ඒ කියන්නේ නිලියෙක්ට පිහිටන්න ඕන සියලු දේ පිහිටපු වාසනාව මත නිලියෙක්. ඒ කියන්නේ සියලු දේ කිව්වේ. උසට හවියන මහත. මහතට හවියන සුද. උස. ඒ ඔක්කොටම හරියන මහත්ෙක්. අනේ අම්මේ රහල් වත්තවන්. ඒක ඇවිල්ලා හරිම ගාන. අක්කා දන්නවා. අයියෝ අපි ඉතින් කලක් තිස්සේ ආශ්‍රය කරනවා. තාමත් හොඳ මනුස්සකම් පිළිච්ච අනිවාර්යෙන් අපිට කියන්න අපි හොඳ
බඩු තාම කිව්වේ අක්කට මේ ආත්ම දිග අරගන්න හම්බෙන්නේ අයියාද වෙලාවට ඇවිල්ලා නැහැ හැමෝම ඉරසයි මොකද වෙන්නේ ඉතින් අයියාගේ මයික් වෙල් නැහැ නේ ඒක ටිකක් තියෙනවා කෙලිම තියෙනවා ඒ කියන්නේ මනුස්සකම තියන අයට ක්‍රේල් වෙනවා දිගාරින අයත් මනුස්ස ඒගොල්ලන්ගේ තියෙනවා ඕක හදා ගන්න ඕනේ අපි විසින්මයි මනුස්සකම මනුස්සකම ඉතින් මොනවද වෙන්නේ අයියේ ඉතින් මේ දවස්වල ඉතින් ඔහේ ඉන්නවා ඉතින් සින්දු කියන පොඩක් ඇතුලේ කියන්නේ ඉන්ඩෝ ෂෝ ටිකක් තියෙනවා එලියට යන්න බයයිද අවුට්ඩෝ නෑ එන්නේ නෑ අවුට්ඩෝ කියන්නේ අවුට්ඩෝ ඒ යෝ මෑන් දෙක කොහොමද ඉන්ඩෝ වැඩක් වැඩුණා ඉතින් ඒක නිසා දැන් මෙයා සුදුයි ටික ඔව් අතුලෙ ඉන්ඩෝනේ අතුලෙ මේක කොහමද අවුට්ඩෝ ට්‍රෑනියනේ ඉතින් ඉතින් කොහමරි දැන් ඒ වගේ වැඩ ටිකක් කරගෙන යනවා ඉතින් අලුත් ටෙලි නාට්‍යයක මියුසික් කරනවා තව ඉතින් අලුත් වැඩක් ලත ගන්න කියලා හිතේ දැන් ඉන්නවා මේ අවුරුද්දේ මැද හරි යනකොට ඉතින් ඒකත් සුවිශේෂී වැඩකට ඒක හරියටම ඉරුණෙන් පස්සේ තමයි කියන්න ඕනේ සින්දු අලුත් එක රිලීස් කළා ඒ තමයි අපි අයියාගේ අර හිට්ම සින්දුව ගොඩාක් අය හැමෝම එක වගේ ආදරය කරන ලතා මන්දසේ මන්දසේ Oh, no!
සම්බෝ ඉඳගන්න රත්තරන් රත්තරන් පහන් කූඩුව පහන් දාන්න නියමයි යන්නේ ප්‍රියනාත් අයියගේ මං හිතන්නේ ඔය ඔය සින්දුවට මං හිතන්නේ ඔහොම උනාම ඔය සින්දුවට මං හිතන්නේ ජීවිතේ ලැබපු හොඳම නර්තනය ඒ කියන්නේ සින්දුවට ලැබිච්ච හොඳම සැප හොඳම සැප ආයි සොයරක් වා කරන අයියේ ජනප්‍රියම සතියන්ත වැඩසටහන බෙලිමල් සුපිරි පේශල සුපිරි දෙනුවන් Belimal with Peshala and Denuwan. Viramen passe. Belimal with. Oh, and minisu gahaganne waira benda ganno. Oh. Kopen oba kohida moratuwe gahata gaha wage hambawayan kiyenne. Dan wala me denna shock ekata gahagatti. Kisi awunak nathi. Me moratuwe ne. Gahagatta hari shock eka. හොඳයි. හරි. අකේ මේ ආනක කොහොමද අකේ මේ දවස්වල වැඩ කටයුතු අලුත් අවුරුද්ද කොහොමද? ඔව් අලුත් අවුරුද්ද ගිය අවුරුද්දට වඩා හාත්පසින්ම වෙනස් වුණා මගේ. ඔව්. උඩු යටි කිරුණා. ඔව්. මොකද උනේ? උනේ කියන්නේ මට ඇත්තටම ලැබුණේ දැන් කොමඩිනේ. ඔව්. දැන් විහිළු දිගටම ඔහොම විහිළු හම්බුණා. ඕගොල්ලත් හරි සතුටුයි මගේ ප්‍රේක්ෂකයෝත් හරි සතුටුයි. හැබැයි ඒක වෙනස් වුණා. ඔව්. ඒක 1980 ගණන් 90 ගණන් ඔව් 2001 ඒ වගේ වසරවල තිබිච්ච දේ ආපහු මට එන්න පටන් අරන් දැන් ඔගොල්ලෝ කැමතිද මන් දන්නේ සීරියස් කැරක්ටර් හම්බ වෙලා ශානියමයි මොකද කෙල්ලගේ චරිතය හැබැයි අක්ක මේ ස්ටාර්ටිගේ අම්ම කෙනෙක්ගේ චරිතයක් හැබැයි අක්කේ මට ඇහැට කඳුළු වෙන්නවා එක්කලා වට මතකද ඔව් එච්චර ලස්සනයි නේ ප්‍රේක්ෂකයා වැළඳ ගන්නවා අපිට විහිළු ඕනේ කියලා හැබැයි මම ඒක අතාරින්නේ නැහැ නමුත් මම පටන් ගත්තේ සීරියස් එකක් සීරියස් ඉතින් ඒ නිසා මට ආපහු අර මම මගේ තරුණ අවදියක් තිබුණානේ. ඔව්. දැන්නුත් නැහැ ඉතින් දැන්. ඔයා අනේ අම්මේ තරුණ නියන්ගේ වගේ මොකද 50+ කියලා කියන්න බෑනේ. 60+ නෑ. නෑ 60+ නෑ. නෑ තාම 50. 50+. නැගදී යන්න වෙයි. එපා එපා. ඒ දෙයියනි මොනවද අඩුව බලන්නකෝ. කොහොම හරි. සුවා කටවහන්න නෑ. ඔව්. කටවහගුත් නෑ. කටවහගුත් නෑ. කට වහගන්න නෑනේ. අනේ ඒකනේ. ඉතින් දැන් කොහොමෙන් හරි මං මේ ආදරේ කරුණාව දයාව ඔයගොල්ලන්ගේ සෙනෙහස මන් දන්නේ පුදුමාකාර විදියට මට අවුරුද්දෙන් අවුරුද්දට ලැබිලා ලැබෙනවා ඒක අපේ හැම කලා ශිල්පිනියෙකුට ශිල්පියෙකුට ලැබෙනවා නමුත් මම අභිෝගාත්මකව කියනවා කොයිම වෙලාවකවත් මේ මට දුක් වෙන්න එහෙම වෙලාවක් එනව නම් කොයිම වෙලාවකත් ඒකට ඉඩක් නැහැ ඔයා වාලම් පූරියක් තාගෙන නැද්ද ඒවා අප්‍රසන්නයි ඒවා අප්‍රසන්නයි නෑ 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 ඒවයි අයියගේ මම අවුරුද්ද උත්තරේ මේ අවුරුද්දේ ඇත්තම මල්ලි මගේ අර මගේ ගීත දෙකක් තුනක් මම දැන් ෂූටින් කරනවා ලබන සතිය දෙකේ වගේ අතර අලුත් සින්දු තුන හතරක් කළා සරත් දල්ලිස් සංගීතත් කළා ඒ වගේම රාජිනී ජාලියගොඩ ගීත රචනා කළා ඔය වගේ ගීත කීපයක් ලස්සන ගීත කීපයක් කළා කළා මම හිතන්නේ මේ අවුරුද්දේ මම අවුරුදු ගානකට පස්සේ අලුත් ගීත කීපයක් රිලීස් කරන දෙනා ෆයිට් එකක් දීලා නියම නියම කාලේ අන්න අන්න ඒක තමයි නියම ෆයිට් එක ඒක තමයි වටින ඒ කියන්නේ ජේස්ට ගායකයෝ දැන් අපේ ඉන්න හිටපු අපේ කියන්නේ කියලා 90 දශකනේ ඒගොල්ලෝ දැන් අලුතෙන් නිර්මාණ කරන්න ඕන අයියේ අනිවාර්යයෙන් ඒ කියන්නේ එහෙම නැතිව අර පර්ණාටිකම යනකොට ඒක හරියන්නේ නැහැ තව අලුත් එන්න ඕනේ මෙහෙම ලයිකන් හඬක් නේ ඔව් ඕන වෙලාවක අයියේ ඔයාගේ කටහඬ අපි වෙනම අඳුර ගන්නවනේ අපි කාටද තපහස කරනවන්නේ මේ දැන් වර්තමානයේ සමහර මම මේ වර්තමානයේ තමයි අපි ආස සින්දු තිනවා නමුත් කටහඬවල් වෙන් වෙන් වශයෙන් අඳුර ගන්න බෑ පිරිමි හඬ කියලා දැන් මේ හඬවල් අපිට පිරිමි අක්කේ ඒකත් එක්කම අයියාගේ ওই කතාවත් එක අහන්න ඕනේ දැන් මේ අලුත් දැන් මේ මේ කාලේ ශේෂ්ත්‍රයේ මොකද හිතන්නේ ඔයා උගලගේ ශේෂ්ත්‍රයේ ඊටසක් ඔව් ඊටස අයියගේ මගේ ශේෂ්ත්‍රයේ මම හරි ආඩම්බර වෙනවා එක පැත්තකින් මොකද අපිට ඈත රටවල් වලට එහෙ මෙහෙ යන්න ඕනේ අපිට පුදුමාකාර ලස්සන සුකුමාල සුන්දර දැක්කම බඩපිරෙන පුදුමාකාර ලස්සන දරුවෝ ටිකක් ඉන්නවා නිලියෝ ටිකක් ඉන්නවා නළුවෝ ටිකක් ඉන්නවා ඒ අය ඇත්තටම හරි වටිනවා හරි ලස්සනයි දකින්න ඇතිනේ ස්ටාර් සිටි හැම ආයි මල් වගේ ආයි දැන් මම මේකට අභියෝග කර දැන් අපි ඉන්දියාව ගත්තොත් ඒ ශිල්පිනියෝ එක 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 ටේක් එකට මෙච්චරයි මේ ටේක් එකට මෙච්චරයි හැබැයි අපේ උන් නිකන් කරන්නේ අපේ උන් තනි කර එක සින්දුවටම එකටම නටලා ඉවරයි මේක ලොකු භාග්යක්. ඒකට ඊර්ෂ්‍යා කරන්න මේ තීර අක්කේ දැන් මේ කරන්න මුකුත් බෑ. දැන් දැන් තියෙන ඒ කියන්නේ මේ ඒ කාලේ තිබුණ ටෙලි නාට්‍ය අරවම තියව නිර්මාණ. ඒ නිර්මාණත් එක මේ කාලේ තියෙන නිර්මාණ ගැන ඔයා මොකක්ද කියන්නේ? නිර්මාණ ගැන නම් දුකයි.
නිර්මාණ එන්නේ දැන් වෙනද අපිට පිටපත එනවා. අපි ඒ පිටපතට අනුකූලව කඳුළු ගන්නෙ කොහොමද? අපි සැර වෙන්නේ කොහොමද? අපිට තාක්ෂණයත් එක්ක අපේ ආදරණීය සහෝදරව වට කරගෙන අපි මොකද්ද කොතනින්ද පටන් අපිට කාල වේලාව තිබ්බා. අපිට ඉඩ තියෙනවා නිදහසේ රාක පාන නිදහසේ දඟලලා අපේ කාලය අපිට දුන්නා. හැබැයි දැන් එහෙම එකක් නැහැ. කාලය රන්හා සමාන නිසාද කොහොම නිසාද දන්නේ නැහැ. මුදලත් එක්ක තියෙන ප්‍රශ්න නිසාද දන්නේ නැහැ. ප්‍රොඩියුසර්ලා නැති නිසාද දන්නේත් නැහැ. මේ මේක ස්ටයිල් වුණා ඉක්මනින් කරලා ඉවර වෙන්න. දැන් සමහර වෙලාවට පිටපත අපි ඉන්නකොට මේ මේ නෑ ලියනවත් එක්ක එනවා. කොළවලින් එනවා. ඉමෝ එනවා. දැන් ෆෝන් එකට එනවා. ඉමෝ එනවා. ඉතින් ওই වගේ WhatsApp එනවා. ඉතින් ඒ දැන් ඇත්තටම මට මේ ගිය සතියේ සිද්ධියක් අපේ ගෙදර ප්‍රශ්නයක් වුණා එහෙම. මොකද මම මේ මේ ෆෝන් එක ආවා අයියා ඉතින් මේ යා වොෂ්රූම් එකේ මම ඉතින් අර හැමතිස්සෙම එන කෝල් එකක් හින්දා බැලුවා බලනකොට තියෙනවා ලස්සන මල්ටි කක් දාලා හැඩ දාලා මේ ඔබේම දූවේවා කියලා මට ඉතින් කේන්තියක් නැද්ද කොයිද බල ළමයි ඔබේම දූවේවා මයි ගොඩ් මොකද මේන්නේ මහත්තයාගේ ෆෝන් එකට මම දැන් මට දැන් මලේ මල ආවා මේ මනුස්සයාට කොන්න කොයි හරි පිටපතේ නම එවලා තියෙන්නේ ඔබේම දුවේ මම දැන් මං පටලවා ගන්න ඒ වගේ කාලයක් එක්ක අපේ ඒත් අපි කොහොම හරි ඒකට ඔබා ගන්නවා අපේ කඳුල සිනහව ඔක්කොම ඔබාගෙන තමයි අපි ප්‍රේක්ෂකයා ඇඳ බැඳ තබා ගන්නේ නමුත් දැන් අපේ ප්‍රේක්ෂකයන් එනෝ නරකක් නාමයක් මොකද්ද ඔයා කී ඇහුව දෙයට උත්තරේ අලුතෙන් එන අය තිබ්බ ගැව්වා මොන හරි කිව්වා ගියා මම ඕනම ප්‍රශ්නකෙදි දරුව අපි දෙපැත්තක් දකින්න ඕන දැන් අපි ඒ එන අලුත් නව පරපුරට අපි බනිනවා ඔව් කිසිම දෙයක් නැහැ ඒගොල්ලන්ගේ පාටයි ඔය රූපේ ඇඳුමයි විතරයි කියලා එක වැරදි ඒ ළමයින්ට ඒ කාල සීමාව දුන්නේ නැහැනේ අපි. ඇයි අපේ අය එතෙන්ට එන්නේ නැත්තේ ප්‍රවීණයෝ? ඇයි අපි කෑ ගහලා බනින්නේ ඒ උන්ට? නෑ. ඒ ළමයින්ට ඒ ටික ධාරණය කරගන්න, ඒ ළමයින්ට ඒක තීරණය ගන්න කෝ අපෙන් ඒ ඒ ඉඩ? ඒක හරි. ඒ රේල් පිළ ළමයි වඩාගෙන. ඒ ළමයි වඩාගෙන උම්මා දීලා. ඒ ළමයි වඩාගෙන. ඒ අලුතේගෙන සුරූපී නිරිය වඩාගෙන උම්මා දීලා. ඒව මේ අලුතේගෙන පාපා කුත්තේ. ආ. තාම ඉස්සරහ වගේ නේද? කොහොමද දන්නේ? ඔයාට ගෙදර යන්න හම්බෙන්නේ නැහැ මොදි? මේ මල්ලි මේ
ඔයාගේ සින්දුවට මම ඒ දවස්වල වහ වෙටිලා ඉන්නේ. මම මායි රහල් අයියා දෙන්නම හරි ආදරේ වගේ සින්දුවට. මේක හරි කියලා නේද? ඒ දවස්වල ඒක ඒක සම්පූර්ණ නේ බඳින කලින් ආදින්න කැල් මේමයි මේ හැබැයි සුසිලක්ක ඇඟ මෙච්ච මා අපි අතපය අල්ල දිනවනේ මේ වගේ සුසිලක්ක ඇඟ මේ බබුයි මයිලි දිනවා බබුයි මයිලි සුසිලක්ක බබුයි මයිලි දිනලා තිබ්බේ නෑනේ දැන් මෙයා වැඩි කතා කරන්න කියලා වෙන්නේ මොකක්ද දන්නද සාරිය බෙල්ලේ උතල යවනවා අපා බා එහෙම කොහමද නැද්ද එහෙම කොහමද අපිත් හොඳ ඇක්ට්‍රස්ලා තමයි ජනප්‍රියම සත්‍යන්දව සදාන බෙලිමල් විත් පේශල දෙනුවන්. බෙලිමල් විත් පේශල ඇන්ඩ් දෙනුවන්. මේ දෙනුවන්. ඔබ දිය. අපි ප්‍රියනාත්යගෙනුත් අහලිමු කර ප්‍රශ්න මේ අලුත් එන සින්දු ඒවා මේවා ගැන අයිය ඇත්තට මොකද හිතෙනවා? ඇත්තටම දැන් මෙහෙමයි මම නම් හිතන්නේ දැන් දක්ෂයෝ ඉන්නවා අපේ වර්තමානයේ ගොඩක් දක්ෂ කොල්ලෝ ඉන්නවා. නමුත් මට පේනවා මේ හරි දැක්මක් කියන එක දැකලා නැහැ ඉදෝ කියලා මට පොඩි සැකයක් ඇති වෙනවා. මොකද මේ මම කියන්නේ ගීත රචනයේ සංගීත රචනය ගායනයේ ස්වභාවය ඒ කියන්නේ පෞරුෂය හඬ පෞරුෂය කියන එක ගැන තරමක් අධ්‍යාපනය කරලා මේ නංගිල මල්ලා ඉතාමත්ම දක්ෂයි කියලා මට හිතෙනවා. ඒගොල්ලෝ ඒ දේ ගැන හොයාගත්තා. විශේෂයෙන්ම දැන් අපි වාට මතකද අපේ තිස්ස ගුණවර්ධන සර් අපේ ඉස්කෝලේ අපිට ඉගෙන ගන්න දේ තමයි ගීත ගායනා කරනාට පිරිමෙක් වගේ සින්දු කියන්නේ කියලා ගන්න කියලා අපිට කියන ඉස්සර. කෙලින් හිටපන් අපිට ඒ වගේ ලොකු ලොකු දේවල් කියනවා. ඉතින් අපි ඇඩ් කරනකොටත් එහෙම තමයි ස්කෝල් වලදී. අක්කා නිකන් හිතනවද අක්කට රීප්ලේස්මන්ට් එකක් මේ ෆීල්ඩ් එකේ තියෙනවා කියලා? මං බම් මේ මෑත දවසකදී දැක්කා මට ඒ සහෝදරියගේ නම මට කියවෙනම හරි සතුටටපත් වුණා. මට ඒ නාට්‍ය නම මතක නැහැ මේ මේ මේක යනවද මන් දන්නේ නැහැ. නමුත් මං හිතන්නේ බොහොම මේ මේක මම වෙන්න බොහොම සද්දෙන් කෑ ගහලා බොහොම සද්දෙන් කතා කරයි කියලා මම ඉන්නේ වෙන්නේ නැහැ. ඒනයි ඉතින් මේ සුබාල ඔක්කොම මෙයා වෙනවනේ. නමුත් මම පොඩි මට පොඩි සන්තෝෂයක් තියෙනවා කලාවුල ලෙවල් වලට. ඔය මොන්ටිසෝරි මුකුත් එපා. ඔය දුප්පත් මොන්ටිසෝරි වල වැඩසටහන් වලට ගියාපුවම මේ අපි වෙනෝ පොඩි දරුවෝ අපි වෙනෝ. පුදුම ආසාවක් තියෙන අනේ නැගලා නැගලා වරෙන් කියලා. දැන් මේ වකවානුවේ පොඩි සද්දබද්ද ටිකක් මට ඇවිල්ලා තිනවා. මට නම් වශයෙන් කියන්න අමාරු. හැබැයි මගේ ආදරණීය දරුවන්ට මං හරි සන්තෝසයි. මං දන්නා වෙන අය කෙසේ වෙතත් දැන් සමහරු කැමති නෑ මම වෙලා තව කෙනෙක් එනවට. ඔව්. ඌ උසාවියේ පොලිසි ගානෙන් ගිහලා පස්ස බලන්නේ. මං දැකලා තියෙනවා. මට එහෙම බෑ. දැන් මං අහන්නේ මං ඕනේ මං වෙනුවෙන් තව එකෙක් බිහි වේවා. අර අක්කගේ මේ වයසට. ඔව් මම මගේ වයසේදී මම අක්කෝ ෆිගර් එක හදාගත්ත විදිය. ෆිගර් එක හදාගත්තෙත් එහෙම තමයි. ගෙදර දොරේ දැන් මං ඒ තරම අක්කා අක්කා හාල් කොටලා තමයි ආප්පා නෑ ඒ බොරු කතා නෑ අරක ගිනවා ඒ වහල් අය කුඹුර කොටලා ගිනාපු හාල් ටික එහෙම එහෙම මෙයා මෙහෙම ඕම කොටලා මෙහෙම හලලා තමයි පිට්ටු හදන්නේ පිට්ටු හදන්නේ ඒවා ඔයන්නේ හිත සන්තෝෂෙන් සමාජය අක්කා කෑම වේලක් තියෙනවද මොකක්ද විශේෂ ඔව් මං කනවා විශේෂයෙන්ම රතුබත් හාලේ රතුබත් කනවා ෆෘට්ස් මම පළතුරු මනද ගන්න පළතුරු ගණන් මල්ලි ඔය කියන විදියට තුන් වේලම් පළතුරු කන්න බෑ ඩ්‍රැගන් ෆෘට් ඉතින් වේලලු කන්නවා කි පළතුරුනේ වේලලු ජම්බු ලාබේ ලෝබේ ඉබේට ලක් යවන තරම් අපි අපි වතු වලට ගිහින් ඔය ඉතින් උගුර ඇස්ස කොච්චර ගණන්ද අපි සින්දුවක් අහමුද දෙනවා අයියා මීනින් කියන්නේ සින්දුව මේකේ මේක ගඟ උතුරයි හඬ නගා අන්න ගඟ උඹ තොටියා වතුර බෝතල් ටිකක් ගෙවන්න හරි නෑ ගඟ ඉවරයි වගේ තමයි අපේ ආදරේ ඒක තමයි හරි මේ ඇවිල්ලා ඔයා තොටියා හරි මේ ඇවිල්ලා ගමේ කෙල්ල
ඔයා මේකේ දාගෙන ගිහිල්ලා එහා පැත්තට ගිහිල්ලා ඔක්කොම කළා මෙයා දැන් ස්කෝල් එහෙම එක්කගෙන ගියේ ඔයා ඔයා කොල්ලේ කොහාට ඉගෙන ගන්න හම්බුනේ පොඩක් ඉන්න පොඩක් ඉන්න නෑ ඒක කරන්න අර කොට ගවමක් ගෙන්නලා දෙන්න ඇයි නෑ 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 එහෙම නෙමෙයි එහෙම නෙමෙයි නෑ ස්කෝලේ කියන්නේ හොඳ ස්කෝල් එක කියන්නේ ගිහිල්ලා පාබම් මේ කොහොම හරි ගමේ පාලමක් හැදෙනවා ඒ පාලම හදන්න එනවා ඉංජිනේර කෙනෙක් එයා ඔයා හරිද ඒ ඉන්නේ නැන්ද ජපානේ ඒ මේ ඉංජිනේරට සෙට් වෙන්න හදනවා මෙයා අසරණ තොටියම මතන් අඩනවා වෙලා අඩ අඩනවා බල බල මාරයිනේ කොහොමද අඩනවා නම් ටියස් පේන්නුනේ ජපානෙට අනාත උණු තොටිය චීනෙන් ආපු ඉංජිනේරෝ හරි ජපානේ උතුරයි හඬ නගා අපි යමු ඔරුවේ නැගි රළ බිඳෙන අතුරු වදුලට යම් ආදරේ මල් සොයා ගඟ උතුරයි හඬ නගා අපි යමු ඔරුවේ නැගි රළ බිඳෙන අතුරු වදුලට යම් ආදරේ මල් සොයා රළ බිඳෙන අතුරු වදුලට යම් ආදරේ මල් සොයා පාලම යට
යකෝ මෙච්චර මම ඔලිවත් මේ ගෑනියෝ ගඟේ දැම්මනේ. මේ ඒ ටිකේ ගඟට අත්ත දෙන්නේ. ජබෝ වතුරේ අක්කම් වැටුණා. ඒ කියන්නේ ඒක තමයි කියන්නේ අනුන්ගේ පාලං වල නගින්න එපා කියලා. අයියෝ මෙන්න වතුර. හරි මේ ගඟයි වතුරයි ඔලුවයි ඔක්කොම මැද පේශල අපි පුංචි විරාමයක් ලබා ගමු. අයියේ සින්දු සුපිරියටම සින් කරා. එහෙමද? අයියේ අපේ ඇක්ටිං ඉතින් අයිත් කියන්න ඕනේ සම්මානීය රංගනයක්. අක්ක ඇයි ඇඬුවේ කියලා අපි අහමු විරාමෙන් පස්සේ සුදානම් මිනි විරාමයක් ලබා ගන්නයි මේ ලංකාවේ ජනප්‍රියම සතියන්ත වැඩසටහන බෙලිමල් සුපිරි පේශල සුපිරි දෙනවා. Belimal with Peshala and Denuwan. අර විරාමෙන් පස්සේ අක්ක ඇඬුවේ අයියන්. අක්කේ කොහොමද අක්කේ එහෙම විරාමෙන් පස්සේ ඇඬුවේ අක්කට මොකද වෙච්ච කවදද? නෑ මං දැන් අර ප්‍රථම ප්‍රේමය අත්හැරලා දෙවෙනි ප්‍රේමයට ගියා. ඉතින් ඒක මේ ටිකක් අගේ කරලා ඉවර වෙලා පස්සේ අර අගේ කළා පස්සේ ළඟටම ගත්තා. ඔව්. ඉතුරු වෙලේ කියන්න ඕනේ නෑනේ. විනාශම වුණා. අපි සීරියස් වෙලා අයියේ මේ මාත්‍රම. ඔයා ඇත්තටම ඒ කියන්නේ මේ ලංකාවේ ඉන්න ජේෂ්ඨ ගායන ශිල්පියෝ හිටියා ඉන්නවා. එහෙම ඔයාගේ කවුරු හරි ඉන්නවද අයිඩියල් කැරක්ටර් එක? මංග මට එහෙම හිටියේ ඇත්තටම මගේ අයියා වික්‍රත්නායක මහත්තයාගේ තරුණ කාලේ සින්දු කිව්ව කියලා මට ආලංචි ඇත. ඔව්. මම පාසල් යන කාලේ ඉඳලම අපිට ඉතින් ඒ දවසල ආදුනි ගීතරංග තිබුණේ. මම ඒ හැම ගීතරංගෙම තමයි අපිට එළියට එන්න අවස්ථාව තිබුණේ ඒ ගීතරංග. ඉතින් ඔය පිබිදෙන ගායක පරපුර ඒ වගේ හැම වටේකම මම ගායනා කළේ විචත්නායක මහත්මයාගේ ගීත. මම ඔහුගේ ඒ සංගීත ශෛලියට මම ගොඩක් ආදරය කළා. ඒ කියන්නේ ඒ ආභාෂය හරහාම තමයි මම මම ගියේ. ඉතින් මම හිතනවා අර අමරදේවයන්ගේ ආභාෂය සුනිල් දේසිංහ මහත්මයාට වගේ ඒ වගේම සුනිල් සාන්තයන්ගේ ආභාෂය අයුඩිස් මහත්මයාට වගේ මටත් හරි ආභාෂයක් අවශ්‍ය වුණා. මම වික්‍රත්නායක මහත්මයාගේ ආභාෂය අපි පොඩි කැලක් කියමු ගයි වික්‍රත්නායක මහත්මයාගේ ගීතේ අක්කා ඇත්තටම කැමති ඒ කාලේ ඉඳන් මේ කාලේ වෙනකන් නළුවෙක් ඉන්නවද නිලියෙක් ඉන්නවද අක්කගේ අයිඩියල් කැරක්ටර් එකක් තිබුණාද ජීවිතේ මේ වගේ වෙනවා මේම වෙනවා මම කවදා හරි නැහැ එහෙම අයිඩියා එකක් එන්න විදියක් නැහැ මොකද බොහොම පොඩි තැනකින් බොහොම මාස ගණන් අවුරුදු ගණන් එකම චරිතේ මේ ඔගලන් දන්නවනේ කොහොමත් මට ආදරේ කරේ චරිතෙට ඉතින් ඔය පොඩ්ඩක් ඇවිල්ලා ණයට බඩු අරන් ගිය චරිතයක් තිබුණේ කවදාකවත් මට හීනයක් වෙලා තිබුණේ මේ මට මෙහෙම මේ මෙහෙම ඕගොල්ලෝ ආඩම්බරේ මාව ගෙනලා වාඩි කරන චරිතයක් බවට පත් වේවි කියලා මට හිතේ තිබුණේ නැහැ. නමුත් මම පැරණි හැම කලා ශිල්පිනියක් ශිල්පියෙකුටම බොහොම ගෞරව කරනවා. මොකද මං කියන්නේ මම එදා ඉඳලම ස්වර්ණමාල්ල වාරිචි මහත්මිය, අයිරාංගනි සේරසිංහ මැතිණිය එතනින් ගියාම කියන්න අය නැහැ. මම ජෝ අබේවික්‍රම මහත්මයාත් එයා රංගපාන දිහා මම බොහොම අපූර්වවට බලන් හිටියා. එයාගෙන් තමයි මම හොරකම් කරගත්තේ චරිතයකට ජීවත් වෙන්න. අපි එන ස්ක්‍රිප්ට් එකේ
ස්ක්‍රිප්ට් එක පුරාවටම ඩයලොග්ස් ඕනේ නැහැ. තේරුණාද? ඒ වගේ මේ භාව ප්‍රකාශනය. භාව ප්‍රකාශනය. අක්කට මේ චිත්‍රපටයක අමතක නොවන සිදුවීමක් තියෙනවා නේද? ගීතා කුමාරසිංහ මහත්මියත් එක්ක පාලමේ චිත්‍රපටිය. මගේ පළවෙනි චිත්‍රපටිය. මම හොඳටම ගුටි කාපු චිත්‍රපටිය. හැබැයි ඒක අදිනම අමතක වෙන සිද්ධියක් නෙමෙයි. මම එහෙම කිසිම තරහමක් නැහැ. ප්‍රේක්ෂකයෝ මාව වැළඳගත්තා ඒක. ඔව් අන්න ඒක තමයි. අදත් ඒකද මට මතකයි. ඔව් මම හිතන්නේ චූටි වෙනස්කම් කීපයක් උඩ මොකද අකීකරු වීමක් තමයි එතන සිද්ධ වුනේ. එතුමිය නිෂ්පාදකවරියක් මම පළවෙනි චිත්‍රපටියනේ මම දන්නවද කැමරාව මොකද්ද කියලා. මම දන්නවද නෑ දෙබස් එක ඕගාලා පාඩම් කරගත්තා. හැබැයි කරා නමුත් මට ඒ වෙනකොට මට ප්‍රේක්ෂකාගාරය හැදිලා ඉවරයි. යම්කිසි චරිතයක් නිසාවට. නමුත් මට එහෙම මෙහෙන් ආවා පැත්තකට වෙලා ඉන්න. මට පැත්තකට වෙලා ඉන්න බෑ. මොකද ප්‍රේක්ෂකව මාව වැළඳ ගන්නවා මේ පොඩි චරිතේ. නිසා ඒකට අකීකර වුණා යයි කියා තමයි මට ওই පොඩි ප්‍රශ්න දෙක තුනක් ආවා. හැබැයි චිත්‍රපටි ලෝකෙ මට ඇති කියලා හිතුණා. ඒ කාපු ගුටිත් එක්ක මම හොඳටම හෙම්බත් වුණා පැත්තකට වුණා. ඒත් දරුණට ජෝ අභික්‍රම මහත්තයා මගේ හිත හැදුවා. ගණන් ගන්න එපා පුතේ පන්නරවයන් කිව්වා. ඔව් මං හිත හදාගත්තා. ඒකේ තව පොඩි චරිතයක් ඉතුරු වෙලා තිබුණා සනත් ගුණතිලක මහත්මයාත් එක්ක. මාව ඇද්දගෙන යනෝ ගගහ ගගහ ඇදගෙන යනෝ. මං ඒකටත් මූණ දුන්නා. මම පටන් ගත්තේ පාලම යටින්. අද මම පාලම උඩ ඉන්නවා කියලා තමයි ඔයගොල්ලෝ කියන්නේ. ඉතින් ඒකනේ අම්මගේ සිද්ධුනා. මුලින් ඉඳන් කියන්න බලන්න කවුද ආගේ නම? වචන කිහිපයක් කියන්න ඕනේ ඇත්තටම. නම් මොකද්ද? මේ ශ්‍රී ලංකාවේ එකම එක one and only සුසිලා කෝට්ටේගේ මෙතුමිය මම නෙමෙයි. අපි දන්නවයි. අපි දන්නවයි. අපි දන්නවයි. අපි දන්නවයි. අපි එදි දස්සෙට් එක දැක්කද? දැක්කට් එක දැක්ක. සාන්තනේ වයි. බඩකළුයි අපි. වාගේ බඩකළු මෙයාගේ බලන්න ස්කින් එකේ කළේ. මේ වගේ වැඩසටහනක ඔබතුමියව අනුකරණය කරලා යම් විදියකින් මගේ ලංකාවේ ප්‍රේක්ෂක ජනතාව වර්ධවා හිතන්න බෑ. මේ ශ්‍රේෂ්ඨතම සිංහල සිනමාවේ ටෙලි නාට්‍ය ලෝකයේ රංගන ලෝකයේ ශ්‍රේෂ්ඨම කෙනෙක්. අපිට මතක් වෙන්නේ පාලම යට අවරගිර එතනින් ගියම ත්‍රිත්‍ර යාත්‍රා. මේවයි ඕගොල්ලෝ දකින්නේ තුමියව විහිළු චරිතයක් විදියට නෙමෙයි විශිෂ්ට රංගන ශිල්පිනියක් හැටියට. වාව් වාව් වාව්. තමයි අපුලියක්. මේකේ උදෙන්න කොහොම? නේ ඔයාලා. අපි බ්‍රේක් එකකට ගිහලා සිසිරක්කෙන් සින්දුවක් අහමු. සුදා නෙමෙයි විරාමයක් ලබා ගන්න. මේ තමයි ලංකාවේ ජනප්‍රියම සතියන්තර සටහන බෙලිමල් විත් පේශල දෙනුවා. Belimal with Peshala and Denuwan. Sonuna ma sonunu. Vechadanaka kemin avasane dakwa pamilla thiyenawa. Peshala program ekak wala kanna yanne. Akke mokada hitenne? Me Belimal dena loke ekam program ekak meka ne. Ayye. Aniwarya. Avada anthima Belimal view e. Ha Belimal view e dan ma sati 3 kata wage issella kata. Anna baanna kochchara hondada kiyala. Akka karan patti gara. මම මේ බොනෝමයි. ෆස්ට් ටයිම්. නෑ නෑ කාලෙකට පස්සේ. අනේ අකි ඊ අනුරාධපුර ඉඳන් නේද ආවේ දෙන්නම. ඒ උනාට ඉතින් ඕගොල්ලෝ වෙනුවෙන් දුවගෙන එනකොට මොන බෙලිමල්ද? බෙලි කඩාගෙන එන්නේ නේ. බෙලි අතියන් දාවේ. හරි මේ අහන්නකො ප්‍රෝග්‍රෑම් එකේ කන්න මොන වෙලාවට කන්න ඕන. අයියා අක්කානේ කතා කරන්න බෑලුනි ප්‍රෝග්‍රෑම් එකේ මොකද ඉතින්. අතර මම හරි ආසාවෙන් ඔය මේ සෙන්සුවාදර මම ක්ලාස් ගිහලා විලෙම් මම ඕක බලනවා. අකත අයියා තාම ක්ලාස් එකද? ඔව් ක්ලාස් එක නිකන් හුඟන්න නේ විලා. ගන්න. ගිහලා එනකොට කොහමරි ඔක රිවෙන් කරලා බලන අපි ගිතර මේ බලනකොට ඉතින් මරත් ඉතින් සමහරවිට ආසෙද දෙනවා ඒක මරු ප්‍රෝග්‍රෑම් එක මාර ෆන්. මේකට මේ සහභාගී වෙන්න තුමනම් කියලාත් මට හිතලා තියෙනවා. ආසාවක් තිබුණා ඒ කියන්නේ. ඔය දෙන්න ඔය දෙන්නගේ ලයිව් පර්ෆෝමන්සස් වලට මම හරි ආසයි. Thank you. Thank you. I think අපලෙන් එක පාස්. ඒ කැපිලි එකත් මාරට කපා ගන්නවා. රේස් කුමාර් ඉද්දාලි. ඒ කැපිලි එක ලස්සනට කපා ගන්නවා. මම ගොඩාක් ආස මොකද දැන් එකාකාරී වෙලා අපි මැදි වෙලා කොටු වෙලා චිත්‍රපටි අරවා මේවා කළා කළා දැන් මේ වගේ සුන්දර තැනකට ආපුවාම මාර සුන්දරයි. ඇත්තටමයි. මේ මේ තව එකක් තමයි ඕගොල්ලෝ වේලස්සෙනින් අපිගෙන අහන්නේ. මේ හොයා ගන්නවා දේවල්. හොයාගෙන ඒක මේ විහිළුවට අරගෙන බොහොම රිදෙන්නේ නැති වෙන හැ ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් කියලා රිදෙන්නේ නැති වෙන්න කරන එක තමයි අපි අපේ යුතුයකම. ඒක පේෂන් ඉගෙන ගත්තා මම. රිදෙන්නේ නැති වෙන්න. රිදෙන්නේ නැති වෙන්න කාට රිද්ද ගන්නයි රිද්ද ගත්තා වේ. අනිත් හරි හරියට. ඒ තොප්පිය හන්නම් දාගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. දෙන්න ඔක්කේ අවුල්ලෝ වගේ අය තමයි මේ රටට අවශ්‍ය. මේ අක්කේ වාකසරි කාටද වැඩ කරනවා කියන්නේ? මම වැඩ කරන්නේ මේ කලාපක්ෂයට. නෑ අක්කා නෑ අයියලා හලන්නේ. මම වැඩ කරන්නේ
මගේ මහත්තයාට. එයාගේ වැඩ කතා බොරුනේ අර කතාව. ඒ කතා එන්න එපා ඒක කියන්නේ. මං කියන්නේ මේ මම වැඩ කරන්නේ මගේ මහත්තයා මේ මොනවත් නැති වුණාම එයාගේ පෙන්ෂන් එකෙන් එයා මාව හදා බලාගෙන මේ දරු කමට හදාගෙන ඉන්නවා. කෝටි ගණන් සල්ලි අම්බ කරලා කියන කතා. වැඩන්නේ මේ අවුරුද්දේ. මම රගදිත් ගියක් දුන්නා. ආ මේ අවුරුද්දේ මොකක්ද වැඩ? ආ මේ අවුරුද්දේ ඉතින් අර චිත්‍රපටි තුනක් ජැක්සන් ඇන්තනි මහත්මයාගේ චිත්‍රපටි එකගේ ඒකේ වැඩ කරමින් යනවා. ඊට පස්සේ මම සුමිත් රත්නායකයන්ගේ ළමා චිත්‍රපටික මේ දවස්වල හෝල් වල ඉන්නවා. මම පුංචි අම්ම කෙනෙකුට චුටි ගවුමක් එහෙම ඇඳලා කසාද බඳින්න බැරි වෙලා හරිම තරහෙන් ජීවත් වෙන චරිතයක් ටවුමේ ඉස්කෝලේ ආදරණීය රිකි එතිකම මම වේදිකාව අතාරින්න නැවුණා. ආපහු වේදිකාවට දුවන්න පටන් ගත්තා. කැප් එක දෙන්න වේදිකාවට ඇවිල්ලා නැගලා ඉන්නේ. නැගලා ඉන්නේ තමයි ඉන්නේ. ඒ අතරතුර ඇත්තටම නලව තියෙන දක් කීයද නිදාගන්නේම කන්න අන්න ඒක අන්න ඒවා කිව්ව විශේෂම දේ ඒ හැම දෙයකටම ඉඩ නෑ. දැන් අපේ අලුත් අයට වෙලා නෑ කියන වචනේ තියෙනවනේ. ඒක බොරු කතාවක්. ලහල්ලාට තුන් වේල බත් වෙනවා. තුන් වේලට මම බත් වෙනවා. දැන් කෝල් එකක් දීලා අහන්න. මම හැමදාම උයලා කරලා ඒවා ඒ විදියට එයා යන්නේ නෑ බං මාව යන්න. මට ලහල්ලාෙන් අහන්න කාරණා තුන බෝලින් මයිසියක ගිහිල්ලා දැන් නෑ බෝලින් ගියේ නෑ ඇහැ ගියා ඇහැ පොට ගියා ඇහැ පොට ගිහින් ඉය පෙරේ දා මට පෑ බාගෙන මම කර ගිහිල්ලා තින්නේ ලෙන්ස් එකක් දැම්මා දැම්මනේ ඔව් ඇහැ පොට ගියා මයි දිහාම් බලලා ඔව් දීර්ඝායුෂ වේවා වැඩි 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 ලැබේවා අපි වැසනා සම්බන්ධ වුණාට ඔබතුමියට ගොඩාක් පිං සිද්ධ වෙනවා ඔබතුමාත් එහෙමයි අනිවාර්යයෙන්ම ඔබ ගලන සනාවිය අපිට ලොකු ගෞරවයක් ඔබ දෙපළ අපේ ප්‍රෝග්‍රෑම් එකට පැමිණීම ඉතින් සුදන වෙන්නේ අපි සුසිලක්කගේ සින්දුවකින් ප්‍රෝග්‍රෑම් එක එන්ට් කරමු තමයි ලංකාවේ ජනප්‍රියම වංශදාන පෙරමල් පේශල දෙනුවන් පාමුලේ මවාගිනි අද වගේ හිටත් තුබේ ළඟින් නිමි දැස පසින කියන රහස තේරුණා පෙම්ලුවක් දෙපාමුලේ මවාගිනි අද වගේ හිටත් තුබේ ළඟින් Belimal with Peshala and Denuwan.